ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සු කියන්නේ වේදිකාවෙන් පුංචි තිරෙන් වගේම සිනමාවෙනුත් ඔබ හමුවට ආ කාගේත් ආදරේ දිනාගත් ආදරණීය චරිතයක්. ඉතින් පසුගිය දවසක ඔහු රෝගාතුර වෙලා හිටියා කියලත් ඔබට මතක ඇති. කොහොම වුණත් මේ දිනවල ඔහු අපූර්ව වැඩකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා අපට දැනගන්නට ලැබුණා. ඒ ගැන ඔහු මූණු පොතේ සටහනක්ද බල කර තිබුණා. මේ ඒ සටහනයි. මම රඟපාන්න ගියාන චිත්‍රපටයක මට මේකට ආරාධනා කරේ සහෝදර උදේ කුමාර මහතා. ඔහු කිව්වේ ඔන්න අපොන්සු මේ චිත්‍රපටයේ ඔයා හීරෝ කෙනෙක් කියලා. මට සිහිනයක් තිබුණානේ හීරෝ වෙන්න. අපේ නිෂ්පාදකවරුන්ට නම් ඕන උනේ නෑ හීරෝට අති දක්ෂ රංගන ශිල්පීන් තෝරගන්න. මේ චිත්‍රපටයේ නම කිව්වෙත් නෑ ඇහුවෙත් නෑ. පිටපත මාලක නන්දන, අධ්‍යක්ෂණයත් මාලකමයි. සහාය අධ්‍යක්ෂණය සමිත් බී කොබේගණි. ඊළඟ සහාය ආනන්ද එස් කපුගේ. කැමරා අධ්‍යක්ෂක වේශ නිරූපණය ප්‍රියංක රත්නායක. කලා අධ්‍යක්ෂක ගයාන් විජේසූරිය. මේක මාර කතාන්දරයක්. හරිම රසවත් සිද්ධිවලින් කතා රසය ප්‍රේක්ෂකයාට ඉහළින්ම ලැබෙයි. මට හිතෙනවා කොරෝනා උවදුර නිසා පාළු වෙච්ච සිනමා ශාලාවලට හවුස්ෆුල් බෝඩ් එක එල්ලන්න වෙයි කියලා. දේශපාලඥයන්ට මේකේ පක්ෂ භේදයකින් තොරව හින්ට් වැදෙනවා. කනහරහා පාරවල් කතාවේ ප්‍රධාන චරිතය මගේ. ඊළඟට සහය චරිතය මනෝජ් යාලගල. ඉතාමත් දක්ෂේ. මගේ බිරිඳ වයස අවුරුදු 19ක රූමත් තරුණියක් ඩයනා. මේ සඳහා මාලක තෝරගෙන ඉන්නේ රින්සි පෙරේරා මොඩල් කෙනෙක්. ඇය දක්ෂ නිරූපණයක් කරනවා. මට කාලෙකට පස්සේ කුසුම් මල්දෙනිය මුණ ගැසුණා. ඇය ඉතාමත් දක්ෂයි. ඇය තමයි ඩයනාගේ මව. අද ඩයනා එක්ක මම ගීත දර්ශනයක් කරනවා. මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක දක්ෂණ බණ්ඩාර. දෙබස් ටික මාලක නියමෙටම ලියලා තිබුණා. අනගිරත්න මතකයට නැගුණා. කෙටියෙන් සරලවම මේක සිනා සාගරයක්ම වෙයි. අද සින්දුව නියමෙට නටාගත්තොත් මරු. ගෑනු ළමයට ගැලපෙන්නත් නටන්න එපැයි. නිෂ්පාදක පැත්ත මරේ මරු. පැලෙන්න සලකනවා. බයිස්කෝප් කට්ටියනේ සුබ පැතුම්. මේ ඇසේ අපේ පැරණි සහ හිතාගන්න බැරි සහෘදයෝ මිය යනවා. ඒ ගැන දැඩි සංවේගයක් හිතට එනවා. ඒ තමයි ජයසේකර අපොන්සු මුහුණු පොතේ තැබූ සටහන. सब्सक्राइब कर लेना ना मेन में बटन क्लिक कर ला अभी सब्सक्राइब कर बेल बटन एक्टिव करो अपने चैनल ऐड के दूना नवतम वीडियो के ना उपर ऐसे नींद देने के नहीं मैं क्या वाला बनूं